ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු වල නියත වූ සිටු අයලුන්ගෙන් අද දිනේ 309 දෙනෙකු දින 14ක නිරෝධායන කටයුතු නිමවීම නිසා ඔවුන් නිවෙස් බලා ගමන් කරනු ලැබුවා. මොවුන්ට දින 14ක් තවදුරටත් නිරෝධායන කටයුතු වල යෙදෙන්න කියලා නිවෙස් වලට වී නිවෙස් නිරෝධායනක නියැලෙන්නට කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් විසින් ඔවුන්ට උපදෙස් ලබා දීලා මෙසේ මුදාහරණ ලැබුවා. මේ සමගම මේ වනතෙක් ශ්‍රී ලංකා යුද හමුදාව නාවික සහ ගුවන් හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ලක්කල අයවලුන්ගෙන් 1488 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවි මේ වන විට සමාජය හා එක්ව සිටිනවා. ඒ අනුව තවදුරටත් මෙම මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුල 2074 දෙනෙකු විදේශිකයන් 22 දෙනෙකු සමග 2074 දෙනෙකු තවදුරටත් නිරෝධායන කටයුතු වල නියැලෙමින් සිටිනවා. හෙට දිනෙත් යම් කිසි කොටසක් නිරෝධායන කටයුතු නිම වූවන් පසුව මෙසේ සමාජයට එක්වීමට නියමිතව තිබෙනවා. ඒත් එක්කම තමයි ඊයේ දිනේ අපි දැනුම් දුන් පරිදි කටුනායක වතුපිටිවල නිදහස් වෙළඳ කලාප වලින් යාමට නියමිත තිබූ අයවලුන් යවලා මේ වෙනකොට 5180 දෙනෙක් තම නිවෙස් බලා රැගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත් වීමෙන් ප්‍රවාහන පාසුකම් සපයලා කටයුතු කරනු ලැබුවා. ඒ වගේම අද දිනේ වතුපිටිවල සහ බියගම නිදහස් වෙළඳ කලාප වලින් 3200කට ආසන්න පිරිසක් සේවක සේවිකාවන් එවැගේම ඔවුන්ගේ ළඟම ඥාති නෝන් සමග ඉන්න පවුලෑවලුන් මෙසේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ප්‍රවාහන පාසුකම් යටතේ මෙසේ නිවෙස් බලා රැගෙන යනු ලැබුවා. ඒත් එක්කම තමයි බණ්ඩාරගම අටලුගම ග්‍රාමේ පෙරේදා දිනේ ආසාදෙන් ලක් වූ පුද්ගලයෙක් සමැදිව ඊයේ දිනෙත් අද දිනෙත් කතාව බහට ලක් වුණා. ඔව්, මේ අවස්ථාවේදී අටලුවගම කියන ප්‍රදේශ ග්‍රාමය යම්කිසි ආකාරයකින් නිරෝධායන කටයුත්තකට යොදවලා තිබෙනවා. ඒ අතරින් අපි දැනුම් දුන්නා ඊයේ 26 දෙනෙකු මේ ආකාරයෙන් ඒ ආසාදෙන් ලක් වෙච්ච පුද්ගලයා ඇසුරු කරලා ඉතාම ළඟින් ඇසුරු කරලා තියෙනවා. ඔවුන් සොයාගෙන ඒ අතරින් 26 දෙනාගෙන් 20 දෙනෙකු අද දිනේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමග එක්ව වෙනම ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පවත්වාගෙන යන ලුබන නිරෝධායන මධ්‍යස්ථානයක් බණ්ඩාරගම ප්‍රදේශයේ ඇති කරලා ඒ 20 දෙනා නිරෝධායනට අද සිට ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. ඉතුරු 6 දෙනාත් හැකි ඉක්මනින් සොයාගෙන ඔවුනුත් නිරෝධායන ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉතුරු ඔවුන් සමග ඇසුරු කරපු අනිකුත් කට්ටිය නිශ්චිතවම සොයා ගන්නා දුරු තමයි මේ ආකාරයට අඩලෝගම ග්‍රාමය යම් කිසි ආකාරයකට එම ග්‍රාමයේ නිරෝධායන ලක් කරලා තිබෙන්නේ. ඒත් එක්කම තමයි ඊයේ දිනේ අපි දැක්කා යම් කිසි ආකාරයක සුවන් විනයක් නොමැතිව පාරවල්වල විශාල වශයෙන් මේ අත්‍යවශ්‍ය සේවා ඒත් එක්කම නිවෙස්ව තරා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට තිබෙන කාර්ය සාධක බලකායෙන් සකස් කළ තිබ්බ ප්‍රවාහන අවශ්‍ය ද්‍රව්‍ය තමුන්ගේ කෑම බීම එවැගේම බෙහෙත් හේත් නිවෙස් කරා යම් වෙන රැගෙන යාම වෙනුවෙන් කරන දේම දේ අවභාවිතා කරමින් සමහර අයවලුන් පාරවල් වලට බැහැලා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ගමන් කරනු ලැබුවා. මේක කීප වෙටක් කිව්වා. විශේෂයෙන්ම වෛද්‍ය ශේෂ්ත්‍රයේ සියලු මයලුන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා මෙසේ එකක් වෙන්න එපයි කියලා. අත්‍යවශ්‍ය සේවා තවදුරටත් රැගෙන යා යුතුයි. ඒත් එක්කම තමුන්ට අවශ්‍ය බඩු විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් නිවෙස් කරා රැගෙන යන ආකාරයට ක්‍රමවේදයක් සකස් කරලා තියෙන මේ වෙලාවේ ඒකෙන් අනිසස ප්‍රයෝජන නොගන්නට ජනතාව ඇත්තටම ක්‍රියා කළ යුතුයි. ඉතින් ඊයේ දිනේ එසේ නොවුණ හින්දා අද දිනේ ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය වීම පිණිස ත්‍රිවිධ හමුදාව මෙසේ මාර්ග බාධක සඳහා යෙදවීමට අපිට සිදු වුණා. ඉතින්
මහිදන් අද දිනේ හිඳ යම් කිසි අපිට සාර්ථකත්වයක් දක ගන්න හමු වුණා ඒ වුණත් අත්‍යවශ්‍ය සේවා සහ එසේ කියපු යා යුතු අය වලුන්ට යාමට සියලුම පහසුකම් සපයලා තිබෙනවා ඉතින් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලගන්නේ මෙතෙක් අපි මේ ආකාරයක නිරෝධායන ඇඳිරි නීතියක් රට තුල පවත්වාගෙන යමින් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව මේ කොවිඩ් 19 ආරක්ෂා කර ගැනීමට ඉතින් ආරක්ෂා කර ගැනීමට නම් ඔබ සියලු දෙනාම තමුන්ගේ ස්වං වගකීමක් වෙනවා තමුන් ආරක්ෂා වෙලා ඉන්න ඒත් එක්කම තමුන් එසේ වගකීම ඉටු කරොත් ආරක්ෂා වුණොත් පොදුවේ තමුන්ගේ පවුල අසල්වැසියා සහ සමාජෙම ආරක්ෂා වෙනවා ඉතින් ඒකින්ද තවදුරටත් අපි හෙට දිනෙත් නිවාඩු දිනයක් සතියන්තේ අපි තාමත්ම කාරුණිකව ශ්‍රී ලංකා වාසී ජනතාව ඉල්ලා සිටිනවා මේ නිරෝධාන ඇඳිරි නීතිය අවභාවිතා නොකර තමුන් නිවෙස්වලට වෙලා මේ කාර්යතාවියට සහාය වෙන්න කියලා